සීනි නැතුව පළතුරු බීම එකක් කොහොමද හදාගන්නේ කියලා තමයි මම අද ඔයගලන්ට පෙන්වන්නේ යන්නේ. පහුගිය දවස් ටිකේම අපි කතා කරේ කොහොමද සීනි අඩුවෙන් ආහාර පාන ගන්න කියලා. ඉතින් ඒක නිසා මේ දවස්වල විශේෂයෙන් ඔය පළතුරු වගේ දේවල් ආහාරයට ගන්න එක හොඳයි. අපි බලමු පුංචි දරුවන්ටත් මේ වගේ එකක් හදලා දුන්නොත් හොඳයි මේ දවස්වල. ඉතින් සීනි දාපු බීම එකක් වෙනුවට නැචරලි මේ තියෙන පළතුරු වල තියෙන පැණි රසත් එක්ක මේක හදාගන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්න යන්නේ. මේ වගේ වෝටර්මෙලන් දොඩක් තමයි ඕනේ. අපි මුලින්ම මේක කපාගෙන මම මේක සෝදලා තියෙන්නේ හොඳට පිටපැත්ත. මේ විදිහට අපි කපා ගත්තා. මේ දොඩම් ගෙඩියක පොඩි පෙත්තක් අපිට ඕනේ. මේ ජූස් ටික දාලා මම කිලෝ එකක කෑල්ලක් තමයි කැපුවේ වෝටර්මෙලන්. ගෙඩි දෙකකම ජූස් දැම්මා. ඇත්තටම සීනි පොඩ්ඩක්වත් දාලා නැහැ කියලා එහිම වෙනසක් නැහැ. මේ වෝටර්මෙලන් වල තියෙන පැණි රසයි දැන් ඔරේන්ජ් වල ගොඩාක් ඇඹුල් රසක් නැහෙනේ. ඒ ඔක්කොම එකතු වුණාම හරිම රසයි මං හිතන්නේ. ගෙදරට විසිට කෙනෙක් එන වෙලාවකට වුණත් හරි ඉක්මනට මේක හදා ගන්න පුළුවන්. දැන් අයිස් කැට දාන්න යන්න එපා මේක. මොකද මේකට මුකුත් සීනි මොනවත් නැති නිසා දිය රහක් වගේ අයිස් කැට දැම්මොත් වතුර වැඩි වෙන නිසා මොකද වතුර බිඳුවක්වත් අපි පාවිච්චි කරේ නැහෙනේ. ඉතින් අපිට කූල් වට මේක ඕනේ නම් වෝටර්මෙලන් එක ගෙනාවට පස්සේ සීඩ්ස් ඔක්කොම අයින් කරලා පොඩි කෑලි වලට කපලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. එතකොට කූල් වෙලා තියෙනවනේ. එතකොට අපිට එලියට අරගෙන බ්ලෙන්ඩ් කරපු ගමන්ම අපිට පුළුවන් සර්ව් කරන්න. ඉතින් මං හිතන්නේ ළමයි සෙල්ලම් කරලා මහන්සි වෙලා එන වෙලාවකට අර පැණි බීම් එකක් දෙනවට වැඩිය මේ වගේ ස්වාභාවික පැණි රසත් එක්ක පිළිගන්නවනකොට කවුරු වුණත් කැමති වෙයි. පුංචි කාලේ ඉඳලම දරුවෝ මේ වගේ ඩ්‍රින්ක්ස් වලට පුරුදු කරන්න. එහෙනම් මේ වගේ හොඳ දේවල් සීනි අඩුවෙන් කොහොමද මේවා හදාගන්නේ කන්නේ බොන්නේ කියලා ඒ පණිවිඩෙත් එක්ක මං ආයෙත් ඔයගලන් හම්බෙන්න එන්න. මං අනුම්මා.